හොඳයි ආයිබමුතු වල හැමෝටම මම හිතනවා ඔයාලට මාව නිවැරදිව ඇහෙනවා ඒ වගේම නිවැරදිව පේනවා එහෙම නේද හරි ඒ වගේම මේ අද චුටක් වෙනස් විදියට ඔයාලට YouTube live එකක් හරහා තමයි අද පන්තිය අපේ රිවිෂන් එකේ තුන්වෙනි දවස පටන් ගන්නෙ YouTube live එකක් කරහා එතකොට මේ අද YouTube live එකක් කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා ඒකත් මම කියන්නම් හේතුව තමයි හදිසියෙම මම හිතනවා මේ ඔබස අලුතෙන් වාහනයක් කරගෙන දකින්න ඇති එතකොට අපි මමයි පුළුසරු දෙන්නම තමයි එකට ගන්න ගියේ හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණ නිසා පොඩි ප්‍රශ්නයක් කියන්නේ මේ හොයාගන්න සහ ඒක ගැනීමේදී පොඩි මේ දේවල් ටිකක් බලන්න ඕනේ වුණ නිසා චූටක් පරක්කු වුණා තව වාහනයක් ගේන්න හරි එතකොට මේ අද දවසේ හදිස්සියෙම දැන් උදේ තමයි වැඩේ වෙන්න හිටියේ හැබැයි හවස තමයි යන්න සිද්ධ වෙන්නේ ඒතර ඔයාලගේ පන්තියට කිසිදු බාධාවක් ඒකෙන් වෙන්න බැරි නිසා ඔයාලට අද මම සූර්යකෝෂ ප්‍රතිරෝධක සහ ඒ අදාළ කොටස් ටික කතා කරලා ඒ වගේ ගණන් කිහිපයක් තියෙනවා ගණන් හදන කිහිපයක් තියෙනවා ඒ ගණන් හදන ටික ඔයාලටත් කතා කරනවා හරි එතකොට මේ ඇත්තට මේක මම උදේ වරුවේ කරලා ඔයාලට දැන් අද හරි ටයිම් එකේ බලන්න දෙනවා එහෙම තමයි වෙන්නේ හරි එතකොට මේ මොන හරි තිබ්බොත් මම chat එක බලනවා ඒ කියන්නේ මම live ඉඳලා chat එක බලනවා මොන හරි ප්‍රශ්නක් තිබ්බොත් එහෙම මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඔයාලා chat එකට දාන්න YouTube chat එකට දාන්න එතකොට මමත් live බලනකම් මොන හරි අවුලක් තිබ්බොත් ඔයාලට මම ඒක message එකකින් දානවා ඒ වගේම තමයි මේ මම පටන් ගන්න තමයි චුට්ටක් මං අපි පටන් ගමු සූර්යකෝෂ වලින් ටියුට් එක ගන්න ටියුට් එක 11 වෙනි පිටුව සූර්යකෝෂ ටියුට් එක 11 වෙනි පිටුව ටග්ගල පෙරල ගන්න සූර්යකෝෂ 11 වෙනි පිටුව සූර්යකෝෂ රයිට් සූර්යකෝෂ මම කිව්වා වලට ගීසතිය බලා ගන්න කියලා මතක තියාගන්න මේ රිවිෂන් එකේ 3 වෙනි දවස අද අපි කතා කරන රිවිෂන් එකේ 3 වෙනි දවස හරි සූර්යකෝෂ පුතේ මෙහෙමයි වෙන්නේ සූර්යකෝෂල ප්‍රධාන කාර්ය වන්නේ ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තියකට පත් කිරීමයි ආලෝකයේ වැටුණා මේ ආලෝක ශක්තිය අරගෙන ඒක විද්‍යුත් ශක්තියකට පත් කළ දෙන එක තමයි සූර්යකෝෂවලදී ප්‍රධාන කාර්යය නමුත් සූර්යකෝෂවල ශක්තිය ගබඩා වීමක් සිදු නොවේ ඒක ගබඩා වෙන්නේ නැහැ විදුලි නිපදවනවා විතරයි එහෙනම් මට ඔයාලා කියන්න සූර්යකෝෂ පද්ධතියක තියෙන ශක්තිය ගබඩා කරගෙන අපිට පස්සේ භාවිතා කරන්න නම් අපිට මොන ඕන වෙනවද අපි දැන් ගිය සතිය අවසන් කතා කරපු බැටරි ඕන වෙනවා ඒතර මෙහෙමයි සිද්ධිය වෙන්නේ සූර්යකෝෂවලින් නිපදවන විද්‍යුත් ශක්තිය ඒ විද්‍යුත් ශක්තිය ගබඩා වෙනවා බැටරි වල ඒ බැටරි වල ගබඩා වෙන විද්‍යුත් ශක්තිය අපිට ඕන වෙලාවට භාවිතා කරන්න පුළුවන් මේ දේ ලයිට් එකක් හරි අපිට ඕන ලාට භාවිතා කරන්න පුළුවන් පැහැදිලි කතාව හොඳයි වැඩේ වෙන්නේ එතකොට එක සූර්ය කෝෂයක් නැත්නම් මෙලෙස සූර්ය කෝෂ බහුලව භාවිතා කරනු ලබන්නේ ප්‍රකාශ වෝල්ටි තා කෝෂ වේ සූර්ය කෝෂ ශේණිගතව සම්බන්ධ කිරීමෙන් වැඩි වෝල්ටියතාවක් ලබා ගත හැකි සූර්ය පැනල සාදාගත හැක ඒ කියන්නේ ඔයගේ ටියුට් එකේ වම් අත පැත්තේ තියෙන සූර්ය කෝෂයක් දකුණු පැත්තේ තියෙන සූර්ය පැනලයක් ඒ කියන්නේ සූර්ය කෝෂයකින් නිපදෙන සාමාන්‍ය ගත්තොත් වෝල්ට් දශම පහක් වගේ ඉතාමත්ම අඩු වෝල්ටියතාවක් නිපද වෙන්නේ ඒක නිසා අපි මේ සූර්ය කෝෂ එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා හදා ගන්නවා සූර්ය පැනල් එකක් හරි සූර්ය කෝෂ එකතු කරලා හදා ගන්නවා සූර්ය පැනල් එකක් ඒකෙන් විශාල වෝල්ටියතාවක් නිපදව ගන්න පුළුවන් ඔය ටියුට් එකේදී මේ වගේ එකතු වෙන සූර්ය පැනල් එකක් සූර්ය පැනලයක් හරි ඒ වගේම ඔයාලගේ සූර්ය කෝෂ වල අර ඡේදය තියෙනවනේ ඒ අවසාන ඡේදේ එතනින් ලියන්න මෙහෙම එතනින් ලියාගෙන මෙහෙම ලියන්න මෙහෙම सूर्य कोश अर्ध सन्नायक वलिंग निपदन लबाई लियांड सूर्य कोश अलगे सूर्य कोश की चेदे अवसांट सूर्य कोश अर्ध सन्नायक वलिन वलिन निपदवाई लिया गया सूर्य कोश
අර්ධසන්නායකවලින් ඉපදවයි. ලියගන්න. අර්ධසන්නායකවලින් ඉපදවයි. අර්ධසන්නායකවලින් ඉපදවයි. මෙම right එතකොට සූර්ය කෝෂ අර්ධසන්නායක දැන් ඔයාලා කල්පනා කරන්න ඇති මොනවද මේ අර්ධසන්නායක අර්ධසන්නායක කියන්නේ පුතේ මෙහෙම කට්ටියක් අපි දැන්ට කතා කළේ හරිද දැන්ට කතා කළේ සන්නායකනේ සන්නායක හරිද ඔයාලා දැන් දන්නවා සන්නායක කියන්නේ මොනවද කියන එක සන්නායක කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින විදුලිය ගමන් කළ හැකි ද්‍රව්‍ය තමයි සන්නායක ඒ වගේම පරිවාරක පරිවාරක හරි පරිවාරක කියලා කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන නොපවතින විදුලිය ගමන් කළ නොහැකි ද්‍රව්‍ය තමයි අපි කියන්නේ පරිවාරක. එතකොට මේවා විදුලිය යන ඒවා. හරිද? මේවා විදුලිය ගමන් නොකරන ඒවා. ඒ වගේම අපි ඉලෙක්ට්‍රොනිකස් වලදී දැන් ඉලෙක්ට්‍රිකල් වල වැඩිය කතා කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික වල කතා කරන්නේ ඉලෙක්ට්‍රිකල් වල. දැන් මේ අපි කතා කරන පාඩමේ මේ පාඩම තුල අපි කතා කරන සන්නායක ගැන. හැබැයි ඉලෙක්ට්‍රොනික්ස් වල 13 වසර තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික්ස් වල අපි කතා කරනවා අර්ධ සන්නායක. අර්ධ සන්නායක. අර්ධ සන්නායක ගැන කතා කරනවා. ඒ අර්ධ සන්නායක කියන්නේ පුතේ මේ සන්නායකයි පරිවාරකයි අතර මැද ඉන්න සෙට් එක තමයි අර්ධ සන්නායක කියන්නේ. දැන් එහෙම හද තියාගන්න. ඒතර අර්ධ සන්නායක නිකන් සන්නායකත් වගේ එක පැත්තකින් බැලුවාම නේ තව පැත්තකින් බැලුවොත් පරිවාරකත් වගේ. අන්න එහෙම කතාවක් තියෙන්නේ. මේ දෙන්නටම අතරමැදි කෙනෙක් තමයි අර්ධ සන්නායක කියන්නේ. හරි ඒක තග්ගල වලට දාගෙන එතනින් ඉවරයි. අර්ධ සන්නායක අපි ඉගෙන ගන්නවා ඉලෙක්ට්‍රොනිකස් වලදී වැඩිපුර අපි කතා කරමු ඉලෙක්ට්‍රොනිකස් වලදී. රයිට් ඊළඟට හරි ඊළඟට අපි යමු මේ ප්‍රතිරෝධක වලට. ගන්න ඔයාලගේ ටියුට් එකේ 11 වෙනි පිටුවේ අටින්ම දෙනවා ප්‍රතිරෝධක ප්‍රතිරෝධක රයිට් ප්‍රතිරෝධක ප්‍රතිරෝධකයක් කියන්නේ මෙහෙම කතාවක් විදුලි පරිපථයක් තුලින් ගලන ධාරාව පාලනය සඳහා භාවිතා කරන උපාංගයක් ප්‍රතිරෝධකයක් ලෙස හඳුන්වේ හරි ප්‍රතිරෝධක තුලින් ධාරාව ගැලීමට ඇතිවන බාධාව ප්‍රතිරෝධය නම් වේ මේක නිකම් පුතේ සමානයි මේක සමානයි මේ මෙයා සමානයි මේ වගේ ගලාගෙන යන ගංගාවකට හිතන්නකෝ මෙහෙම ටිකක් පොඩි ඇලක් වගේ එකක් යනවා කියලා ධාරාව සමානයි මේ මේක යන මේ වතුර වලට මේ වතුර ගලාගෙන යනවා ධාරාව සමානයි ඒ ගලාගෙන යන වතුර වලට ධාරාව සමානයි මේ ගලාගෙන යන වතුර වලට රයිට් ධාරාව කියන්නේ මේ ගලාගෙන යන වතුර ඒතර ප්‍රතිරෝධකයක් කියන්නේ පුතේ ප්‍රතිරෝධකයක් හිතන්න ප්‍රතිරෝධක අතාරින්නකෝ නිකන් වතුර ගලයි යනවා මම මේ වතුර ගලාන ඇලට නැත්නම් අපි ගඟට දානවා මෙහෙම ගල් කැටයක් හරිද දැන් වතුර ගලාගෙන යන්න බාධාවක් ඇති වුණා නේද දැන් මෙතනින් වතුර ගලයි යන්නේ නැහනේ මෙතනින් එන වතුර ටික යන්නේ කොහෙන්ද මෙන්න මේ පැත්තෙන් යන්නේ එහෙනම් මේ ගල කියන්නේ ගල දැම්මට පස්සේ වතුරට ගලාගෙන යන්න බාධාවක් ඇති වුණා නේද බාධාවක් ඇති වුණා ඒ වගේම තමයි මේ වතුර ගලාගෙන යන එක පාලනය කරගන්නත් පුළුවන් පැහැදිලිද මේ වතුර ගලාගෙන යන එක පාලනය කරන්න පුළුවන් අපි බාධාවක් ඇතිලා පාලනය කරන්න පුළුවන් මම තව ගල් කැටයක් දානවා මේ තව ගලක් දානවා මෙතෙන්ට දැන් මොකද වෙන්නේ ආ දැන් යන්නේ පුතේ මෙතනින් හැර වතුර ටිකයි ටිකයි යන්නේ මේ ගොඩක් යන්නේ ටික මැදින් විතරේ යන්න පුළුවන් ටිකයි යන්නේ එහෙනම් මට ඕන ඕන විදියට මෙතනින් යන වතුර ටික පාලනය කරන්නේ මොනවා මගින්ද ගල් කැට මගින් තේරුණාද ආයමත් මං කියන්නම් මම මෙහෙම ගල් කැටයක් දැම්මා වතුර යන එක අඩු වුණා තව ගල් කැටයක් දැම්මා තව අඩු වුණා එහෙනම් මට පුළුවන් මේ ඇල මාර්ගයේ වතුර ගැලීම පාලනය කරන්න අඩු වැඩි කරන්න පුළුවන් අඩු වැඩි පාලනය කිරීමේ අඩු කරනව නෙමෙයි අඩු කරන්නත් පුළුවන් වැඩි කරන්නත් පුළුවන් අඩු වැඩි කිරීමට දානවා පුතේ ගල් කැට එහෙනම් මේ විදිහටම සන්නායකයක් තුලින් ගලන ධාරාව පාලනය කරන්න දානවා අර ගල් කැට දැම්මා වගේ ප්‍රතිරෝධකයක් පැහැදිලිද මංගේ ඔය කතාව පැහැදිලිද පැහැදිලිද ඔන්න මම නැවතත් කියනවා වතුර ගලාගෙන යනවා ගල් කැට දාලා වතුර පාලනය කරන්න පුළුවන් ධාරාව ගලාගෙන යනවා ප්‍රතිරෝධක දාලා ධාරාව පාලනය කරන්න පුළුවන් ධාරාව අඩු වැඩි කරන්න පුළුවන් ක්ලියර් නේද ධාරාව අඩු වැඩි කරන්න පුළුවන් හරි
මම ඔබට චූටි උදාහරණයක් ගන්නද? අපි මීට කලින් ගණන් හැදුවානේ. මම චූටි උදාහරණයක් ගන්නම් මෙහෙම. පොඩ බලන්න. මම මෙන්න මෙහෙම ප්‍රතිරෝධකයක් දානවා. රයිට්. යම් ප්‍රතිරෝධී අගයක් දානවා. දැන් මේකේ ධාරාව හොයන විදිය ඔයාලා දන්නවා. මම කලින් කියලා දුන්නේ. මෙතන වෝල්ට් 10යි. හරිද? මෙයා ඕම් 20යි කියමුකෝ. අපි මෙතනින් යන ධාරාව හොයමු. මොකද සමීකරණය V සමානයි I ගුණ කිරීම R. V ගේ අගේ 10යි. I ගේ අගේ දන්නේ නැහැ. R ගේ අගේ 20යි. හරි? මේ පැත්ත 20ෙන් බෙදුවා, මේ පැත්තත් 20ෙන් බෙදුවා, මේ විස්තර කැපෙනවා. I සමානයි බිඳුර බිඳුව කැපුණා දශම 5යි. දශම 5යි ඇම්පියර්. පැහැදිලිද කතාව? මේ විදිහට ඕම් 20යි නම් ගලන්නේ දශම 5යි ඇම්පියර්. මම මේ මට පුළුවන් මේ ධාරාව පාලනය කරන්න. මට පුළුවන් මේ ධාරාව පාලනය කරන ප්‍රතිරෝධකයේ මගින් මට පුළුවන් මේ I කියන ධාරාව පාලනය කරන්න. එක්කෝ අඩු හෝ වැඩි කරගන්න මෙන්න මේ ප්‍රතිරෝධකයේ මගින්. මම මෙහෙම වැඩ කරන්නම්. මේ ප්‍රතිරෝධකයේ අගය මං වැඩි කරලා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. මේ අගය මං වැඩි කරනවා දෙගුණයකින් වැඩි කරනවා. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න ප්‍රතිරෝධකයේ අගය වැඩි කරනවා. මේ ප්‍රතිරෝධකයේ අගය වැඩි කරනවා. දැන් අර කලින් තිබ්බේ ගලෝ ලයින් කරලා අලුත් එකෙත් දානවා. 40යි ඕම් දානවා. දැන් මෙතන යන ධාරාව I නම් මෙතන විභවයේ වෝල් 10යි නම් දැන් අපි මෙයාගේ ධාරාව හොයලා බලමු. V සමානයි I ගුණ කිරීම R. V ගේ අගේ 10යි I ගේ අගේ දන්නේ නැහැ. R ගේ අගේ 40යි. මේ පැත්ත 40ෙන් බෙදෙනවා මේ පැත්තත් 40ෙන් බෙදෙනවා 40 40 කැපෙනවා මේ පැත්තේ I සමානයි බිඳුවට බිඳුව කැපුණා එක බෙදීම 4යි කියන්නේ 0.25යි ඇම්පියර් තේරුණාද දැන් මෙතන ධාරාව මොනවා වෙලාද පුතේ මෙතන යන ධාරාව මේ මෙතන යන ධාරාව මොනවා වෙලාද මෙතන 0.5යි හරිද 0.5ට වඩා 0.25 අඩුයි නේද මේ අඩුයි නේද මේ විදියට 0.5ට වඩා 0.25 අඩුයි නේද එහෙනම් ධාරාව කොහොම හරි කමන්නේ අගේ වෙනස් වෙලානේ එහෙනම් ඕනම පරිපථයක ධාරාව වෙනස් කරන්න නම් මම මොකද්ද වෙනස් කරන්න ඕනේ ප්‍රතිරෝධකයේ අගයන් නැත්තම් ප්‍රතිරෝධක දාන ගන්න මේ වගේව දෙකක් දානවා නැත්තම් මේ තියන අගේ වෙනස් කරන ප්‍රතිරෝධකය එහෙනම් ප්‍රතිරෝධකය වෙනස් කරලා ප්‍රතිරෝධකය වෙනස් කරලා ධාරාව පාලනය කරන්න පුළුවන් එහෙනම් ඇත්තරම් ප්‍රතිරෝධකයේ කාර්යය තමයි මෙතනින් එන ධාරාව අපිට ඕන විදිහට පාලනය කිරීම තේරුණ කට්ටිය පැහැදිලි කට්ටිය chat එකට දාන්න ඔව් කියලා message එකක් මම බලාගෙන ඉන්නේ chat එකට දාන්න message එකක් ඔව් කියලා තේරුණාද ප්‍රතිරෝධකයේ වෙනස් කරලා වෙනස් කරලා වෙනස් කරලා ප්‍රතිරෝධකයේ මගින් අපිට පුළුවන් ධාරාව පාලනය කරගන්න මට පැහැදිලි කට්ටිය chat එකට දාන්න message එකක් ඔව් කියලා ප්‍රතිරෝධකයක් අපි පාවිච්චි කරන ධාරා පාලනය කරන්න. එක වෙලාවක 0.5යි අනිත් වෙලාවේ 0.25යි ඒක වෙනස් වුනේ ප්‍රතිරෝධය වෙනස් කරපු නිසා. වෙන මොකුත් නිසා නෙමෙයි ප්‍රතිරෝධකය වෙනස් කරපු නිසා. राइट हरी हरी ईलंगटे हरी ईलंगटे वेरी हरी एक क्लियर देंगे आप यहाँ मु प्रतिरोधक वाला में तीना छेद इटे मेरे में हेमती ना विदुली परिपातयक में मुंगा खरी परिपातयक विदुली परिपातयक सान्नाय के क्लियर तो मुंगो विदुली परिपातयक थुलिन गलन दाराव पालने संधा योदागन उपांगे टकिए नवा प्रतिरोधक क्या පාලනය කරන දාන මෙහෙම උපාංගයක් ඒ උපාංගයට කියනවා පුතේ ප්‍රතිරෝධකයක් කියලා පැහැදිලි නේද ප්‍රතිරෝධකයක් කියලා කියනවා ඊට පස්සේ මෙහෙම කියනවා ප්‍රතිරෝධක තුලින් ධාරාව ගැලීමට ඇතිවන බාධාව
ප්‍රතිරෝධය නම් වේ. මූ දැන් මෙහෙම ධාරාව ගිහිල්ලා ප්‍රතිරෝධක ළඟට ගිහිල්ලා බලනවා මේකෙන් කොච්චර බාධාවත් තියෙනවද කියලා. ඒ බාධාව ප්‍රතිරෝධය. එනේ ප්‍රතිරෝධකයට තියෙන ගුණය තමයි ප්‍රතිරෝධය. ආයෙ කියලා බලමු. විදුලි පරිපථයක් තුළින් ධාරාව පාලනය සඳහා භාවිත කරන උපාංගයක් ප්‍රතිරෝධකයක් විදිහට පාවිච්චි කරනවා. අපි කියනවා. ඒ ප්‍රතිරෝධකය තුළින් ධාරාව ගැලීමට ඇති බාධාවට අපි කියනවා ප්‍රතිරෝධය කියලා. ඒකේ තියෙන ගුණය වගේ නිකන් ඈ ප්‍රතිරෝධකයේ තියෙන ගුණය වගේ තමයි ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය ප්‍රතිරෝධය කියලා නේද ප්‍රතිරෝධය. ප්‍රතිරෝධක කියන්නේ ධාරාව පාලනය කරන දාන කෙනා. ඒ ධාරාව පාලනය කරන දාන කෙනාගේ ඇතුළෙන් ධාරාවට යන්න තියෙන බාධාවට කියනවා ප්‍රතිරෝධය කියලා. ඔන්න හරි. ඔය දෙක මතක තියාගන්න. ඊට පස්සේ ප්‍රතිරෝධයේ මනින් ලබන්නේ ඕම් වලිනි. ඕම් කියන්නේ පුතේ මෙන්න මෙහෙම. ඕක අපි කලින් ලියාගත්තා. දැන් ඔයාලා දන්නවා ඒක. ඕම් වලින් තමයි ඕක මනින්නේ. වනාතර ඒ සඳහා ඕම් මීටරේ හෝ බහු මීටරේ මල්ටි මීටරේ භාවිත කළ හැකි. එක්ක ඕම් මීටරේ නැත්නම් බහු මීටරේ මම ඒවා පෙන්වන්නම්. දැන් ඔහොම තියන්න අපි ඔයාලා ප්‍රතිරෝධක ගන්නකෝ මම ඒ ටික ग्रूप वाले दाल दिए ना एक बलंड ओम मीटर बहु मीटर कीना देना थमाय उन्ना पावच करने ईर पसे याम किसी सन्नाय के का हरी याम किसी सन्नाय के का प्रतिरोधे कीने का रंधा पौधन साधक टिका तीन ना एक ने मेहम कथा वाक देंग आपी प्रतिरोध के क्यों वहाँ में प्रतिरोध के क्यों वहाँ में आपी दक्षिणे वेनम खट्टियाँ गया ना प्रतिरोध विनम कट्टिया हर विनम रूप सरण होम ट्यूट के पिटुअंक दा हतर ओहेन रूप सरहण दा हतर पहाड़ो पिटु देखे तीन रूप सरहण ओहेन बुद्धि प्रतिरोधक तमें ओयम प्रतिरोधक ओयम प्रतिरोधक हबई मतगति आगण हबई मतगति आगण मे वगे सन्नायक ए सन्नायक पुते प्रतिरोध තේරෙනවද මේ වගේ සාමාන්‍ය වයර් එකක් ගත්තත් ඒ වයර් එකේ තියෙන ප්‍රතිරෝධය එහෙමත් නැත්නම් අපිට ප්‍රතිරෝධක වෙනම හදන්නත් පුළුවන් 14 15 පිටුවල තියනා වගේ වෙනම ප්‍රතිරෝධක හදන්නත් පුළුවන් නැත්නම් සන්නායකයක් ගත්තත් එයාගේ යම්කිසි ප්‍රතිරෝධයක් තියෙනවා හරි එතකොට මේ ඒ වයර් එකක තියෙන ප්‍රතිරෝධයේ මයින විදිහක් තමයි ගණනය කරන විදිහක් තමයි 12 13 පිටු දෙකේ තියෙන්නේ හරිද වයර් එකේ තියෙන ප්‍රතිරෝධය ගණනය කරන ආකාරයන් දෙකක් තමයි ඔය 12 13 පිටු දෙකේ තියෙන්නේ හරි එතකොට ඒක කතා කරන්න කලින් ඒක කතා කරන්න කලින් අපි 14 පිටුවේ තියෙන එක කතා කරමු ඒකේ ගණන් ටිකකුත් වෙනවද දෙන්න හරි අනිත් එක මේ මතක් කරන්න ඔයාලට අද මම මේ ලොකු කාලයක් පන්ති තුල ගන්නෙ නැහැ ලොකු කාලයක් ගන්න විදිහක් නැහැ ඔයාලට හැබැයි අමතර පන්තියක් දානවා දැන් අද ඔයාලට පන්ති අනිවාර්යෙන් කරන්න ඕන නිසා තමයි අනිවාර්යෙන් එහෙම අපිට මගාරින්න බෑක මේ වෙන්න බෑ ඒ කියන්නේ පහුවෙන්න බෑ අපි මොනවා හරි දෙයක් කරන්න ඕනේ හරි මොනවා හරි දෙයක් කරන්න ඕනේ ඒක නිසා තමයි අද ඔයාලට කොහොම හරි පන්තිය දාන්නේ ඒ කියන්නේ මම මට කලින් එන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් අයරේ ක්ලාස් එක කරනවා හරි දැනට මේ යන ලයිව් එක තියෙන්නේ එතකොට මේකේ කාලය ලොකු කාලයක් යන හැබැයි කාලය ඔයාලට මේ කල් ලොකු කාලයක් නොගියට ඔයාලට වැඩ තිනවා කරන්න මම වැඩ දෙනවා කරන්න ගණන් දෙනවා කරන්න හරි ගණන් දෙනවා කරන්න ඔයාලට ගණන් ගණන් හදන්න පුළුවන් මම අපේ ෆිසිකල් ළමයින්ට දුන්නා ගණන් 10ක් තියෙනවා විවිධ ක්‍රම වලින් ගණන් 10ක් තියෙන අපේ ප්‍රතිරෝධක වලට අදාළව මම ඒ ටික දෙනවා අදත් තියෙනවා දැන් අපි මේ කතා කරගෙන යන ටිකෙත් අපිට ගණන් හදන්න තියෙනවා ඒ ටිකත් අපි කතා කරනවා හරි ඒ ටික පිළිවිලින් කතා කරමු හරි එතකොට මේ ප්‍රතිරෝධක වර්ගීකරණය प्रतिरोधक वर्गकर्ण प्रधान वशेन स्थिर प्रतिरोधकाय विचल्य प्रतिरोधकाय स्थिर प्रतिरोधकियाने विनस्वण प्रतिरोध विनस्नोण प्रतिरोधक विचल्य प्रतिरोधकियाने विनस्वण प्रतिरोधक एकियाने हितन्न मेहम मे प्रतिरोधके आगे मे आगेम तमय आय विनसक नै ओम सीन ओम सीम तमय हबै मन लग तिना तव प्रतिरोधकया एके मे पैत्तेन करकोणकट प्रतिरोधे विनस्वनो एनन एवट अप किना विचल्य प्रतिरोधक किया हरि එනම් ස්ථිර ප්‍රතිරෝධ වර්ග හතරයි කාබන් පටල ප්‍රතිරෝධක ලෝක්සයිඩ් ප්‍රතිරෝධ ලෝක්සයිඩ් පටල ප්‍රතිරෝධක කම්මිය තුම් ප්‍රතිරෝධක ඒ වගේම තමයි විලායක ප්‍රතිරෝධක ඔන්න වර්ග ටික විලායක ප්‍රතිරෝධක ඒව ස්ථිර ඒව ආයේ කතා කරන්න තියෙනවා විශල්්‍ය ප්‍රතිරෝධක ආයේ කතා කරනවා දැන්ට මං කියන්නම් නම් ටික විතරක් ආයේ කතා කරනවා ටියුට් එක පෙරලා බලුවා තාල බලන්න පුළුවන් 18 19 වගේ පිටුවල තියෙනවා 19 20 පිටුවල වගේ තියෙනවා 20 පිටුවල ආයේ තියෙනවා ඈ
විස්ස පිටවල ආයමත් ඔබ තියෙනවා හරි රේඛීයයි ලඝුයි කියලා වර්ග දෙකක් තියෙනවා මම ඒක රේඛීය ලඝු අවස්ථාවවලදීම කියන්නම් ඒ වගේම තමයි රේඛීයකේ පොතේ රූටණය කළ හැකි තියෙනවා භ්‍රමණය කළ හැකි තියෙනවා ලඝු එකෙත් රූටණය කළ හැකි තියෙනවා භ්‍රමණය කළ හැකි තියෙනවා හරි ඒ ටික අපි කතා කරමු දැන් අපිට වැදගත් වෙන්නේ ස්ථිර ප්‍රතිරෝධක ස්ථිර ප්‍රතිරෝධක කියන්නේ පුතේ අගය වෙනස් කළ නොහැකි ප්‍රතිරෝධක එහෙනම් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා 1 2 3 4 කියන තැන්වල ලියන්න ස්ථිර ප්‍රතිරෝධක වර්ග 4 කාබන් පටල ප්‍රතිරෝධක ඔතන උඩ තියෙනවා බලන්න වර්ගීකරණය තියෙනවා එක දීලා අංක 1 කාබන් පටල කාබන් පටල ප්‍රතිරෝධක 2 ලෝහ ඔක්සයිඩ් පටල ලෝහ ඔක්සයිඩ් පටල ප්‍රතිරෝධක 3 වෙනි එක කම්බියතුම් කම්බියතුම් 4 වෙනි එක විලායක ප්‍රතිරෝධක right ලියන්න විලායක ප්‍රතිරෝධක ඔන්න වර්ග 4 ලියා ගන්න වර්ග 4 ලියලා ඔහොම්මම් පුතේ 14 පිටුවේ 15 පිටුවේ තියෙනවා ප්‍රතිරෝධක වර්ග 4 ඔය ස්ථිර ප්‍රතිරෝධක වර්ග 4 මං විනාඩි 4ක් දෙන්නම් ඔය 4 ඉක්මනින් බලා ගන්න විනාඩි 4ක් දෙන්න ඉක්මනින් බලා ගන්න ඉක්මනින් බලන්න විනාඩි 4ක් දෙන්න කියව ගන්න කාබන් පටල ප්‍රතිරෝධක ලෝහ ඔක්සයිඩ් පටල ප්‍රතිරෝධක කම්බියතුම් ප්‍රතිරෝධක විලායකම් ප්‍රතිරෝධක හදන්නේ කොහොමද කියලා විනාඩි 4ක් දෙන්න ඉක්මනින් කියව ගන්න ඉක්මනින් කියව ගන්න ඉක්මනින් කියව ගන්න කොහෙන් බලා ගන්න විනාඩි 4ක් දෙනවා
මං හිතන බලලා ඉවර ඇති. ඔය තියෙන පොතේ ප්‍රතිරෝධක විනාඩි 4 ඉවරයි. හරි. ප්‍රතිරෝධක හදන විදි එක 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 ප්‍රතිරෝධක හදන විදි ඔය ටික බලා ගන්න හදන විදි ටික ඊළඟට අපිට තියෙන්නේ අර කලින් එකට යන්න කලින් ප්‍රතිරෝධක වර්ණකේත ක්‍රමය. මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. දැන් අපි ප්‍රතිරෝධකයක් මෙහෙම අරගෙන හරි ඔයගේ රෝමකට තියෙන මොකක් හරි ප්‍රතිරෝධයක් අරගෙන මෙයාගේ අගය කොච්චරක්ද කියලා අපි ගහන්න එපැයි ඕම් 100යිද ඕම් 200යිද ඕම් 300යිද කියලා අපි මේක මත ගහන්න එපැයි එතකොට මං කියන්නම්ක මෙහෙම මං ඕම් 100යි කියලා ගැහුවා හරිද ඕම් 100යි කියලා ගැහුවා මෙයා මත රයිට් ඕම් 100යි කියලා ගැහුවා හැබැයි මෙහෙම ගහන එක සම්පූර්ණයෙන් වැරදි මේකේ පොඩි අවුලක් තියෙනවා පොඩි නෙමෙයි ලොකු අවුලක් තියෙනවා අවුල තමයි නිකමට හිතන්න ඔයාගේ අතින් ඔය ඔය වැඩ කරද්දී සහ මේ ප්‍රතිරෝධක භාවිතා කරනකොට මෙන්න මේ බිඳුව මැකුණා කියලා දැන් අගේ කීය කියලාද අපි හිතන්නේ අපි දැන් අගේ හිතන්නේ පුතේ 10යි කියලානේ එන අගය විකෘති වීමේ හැකියාව වැඩි ඉලක්කම් වලින් ගැහුවොත් අගය විකෘති වීමේ හැකියාව වැඩි අන්නේ නිසා මේගොල්ලෝ මෙහෙම වැඩක් කරලා දිනවා හරි මේ ප්‍රතිරෝධක හදන කට්ටිය මෙහෙම වැඩක් කරලා දිනවා ප්‍රතිරෝධකය හරිද මෙහෙම හදලා මේ ප්‍රතිරෝධක මෙහෙම හදලා බලන්න ප්‍රතිරෝධක මෙහෙම හදලා මේගොල්ලෝ කරන්නේ පුතේ මේ මෙයා වටේට මෙහෙම වර්ණපටියක් ගහනවා මේ බලන්න මෙයා වටේට වර්ණපටියක් ගහනවා මෙහෙම මේ බලන්න වර්ණපටියක් ගහනවා ඔන්න ඔය විදිහට හරි ඔන්න ඔය විදිහට වර්ණපටි ගහනවා කියලා මේ වර්ණපටි ගහනවා මේ ඔය වගේ වර්ණපටි කෝ රයිට් ඔන්න ඔයගේ වර්ණපටි ගහනවා ඔය වගේ වර්ණපටි 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 ගහනවා එතකොට මේකෙන් යම් අගයක් නිරූපණය කරනවා දැන් හිතන්නකෝ කළු නිල් සුදු මොනා හරි දාලා ඉවරලා ගැහුවාම ඕම්සිය නිරූපණය කරනවා කියලා යම් අගයක් නිරූපණය කරනවා එතකොට මේකේ තියෙන වාසිය තමයි හරි මේකේ තියෙන වාසිය තමයි මෙයාගේ හිතන්න මෙහෙම වැකුණා කියලා මොකක් හරි හේතුවක් නිසා අවුලක් නැහැ මෙහෙම වැකුණා කියලා අවුලක් නැහැ මේ මෙතන මෙතන මෙයා මැකුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයියේ මෙතන චූටි කැලලක් කර ඉතුරු වෙනවනේ. මෙතන චූටි කැලලක් කර ඉතුරු වෙනවනේ. ඒක අපිට අගේ හොයාගන්න පුළුවන්. ආ මෙතන තිබ්බේ රතු. ඊළඟට තිබ්බේ දම් පාට. අන්න එතකොට අපිට අගේ හොයාගන්න ඉතාමත්ම පහසුයි. ඒ වගේම ලේසි. අන්න ඒ නිසා අපි ප්‍රතිරෝධක කියන්නේ අගේ විකෘති වෙන්න ඉඩ ගොඩාක් අඩුයි. හිතන්න මේ පැත්තෙම මැකුණා කියලා මේ පැත්තෙම මැකුණා කියලා හිතමුකෝ. ඒත් අගේ අපිට හොයාගන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන් මැකුණා. ඒත් අපේ අගේ හොයාගන්න පුළුවන්. කොහොමද? ඇයි මම මේක පිටිපස්සේ තිනවනේ පහටවල් ටික? මේක වටේම ගහනවනේ. ඒතර පිටිපස්සෙන් අපිට හොයාගන්න පුළුවන්. අන්න ඒ නිසා මේකේ අගය විකෘති වීමේ හැකියාව ගොඩාක් අඩුයි. මෙහෙම ඉලක්කමින් ගහනට වඩා. ඒ නිසා අපි ක්‍රමයක් කතා කරනවා. වර්ණපටි ක්‍රමය ප්‍රතිරෝධක වර්ණකේත ක්‍රමය වර්ණකේත ක්‍රමය හරි වර්ණකේත ක්‍රමය වර්ණ 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 මොන හරි පටි ටිකක් ගහලා ඒ පටි වලින් අගයක් පෙන්නනවා ඒ පෙන්නන අගය මොකක්ද කියන එක අපි හොයාගන්න ඕනේ රයිට් ඒක හොයන විදි තියෙනවා මෙන්න මෙහෙම ප්‍රතිරෝධක වර්ණකේත ක්‍රමය කුඩා ප්‍රතිරෝධක මත ඒවායේ ප්‍රතිරෝධී අගයන් සංඛ්‍යාත්මක ලෙස දැක්වීම අපහසු හේතුවෙන් අර චූටි අනිත් එක තමයි චූටි ඒ වගේ ගහන්න පොඩියට පොඩි අකුරු වලින් ගහන්න වෙන්නේ. ඒක චුට්ටක් අමාරුයි. හරි. අගේ සඳහන් කිරීම සඳහා විශේෂ වර්ණ ක්‍රමයක් භාවිත කරයි. එහෙනම් මේ විදිහට වර්ණ ක්‍රම හතරින් වර්ණපටි හතරක් තියෙනව තියෙනවා, වර්ණපටි පහක් තියෙනව තියෙනවා, වර්ණපටි හයක් තියෙනව තියෙනවා. එතන අපි ගන්න ඉස්සෙල්ලාම පෙරලඬු ගහපැත්ත වර්ණපටි හතරක් තියෙන එක. බලන්න එක වර්ණපටි හතරක් තියෙන එක. ඔක්කොම කලින් අපි දැනගන්න ඕනේ මේ වර්ණපටි මොනවද, වර්ණ මොනවද සහ අගයන් මොනවද. රයිට්. එහෙනම් ඔයාලා මේක පාඩම් කරද්දී මේක විශේෂ ක්‍රමයක් නෑ. මම මේක මෙහෙම කියනවා ලේසි මෙහෙම පාඩම් කරන්න. පාඩ දෙකින් දෙක පාඩම් කරලා උඩට ලේසි වැඩි. ඔයා නිතරම ඉන්න ගමන් මේක අඩුම 50%ක්වත් කියුවොත් සාමාන්‍ය 50%ක්වත් කියුවොත් මේක මතක ඉන්නවා. එන ඔටෝ මතක ඉන්නවා. ඒ කියන්නේ අර අර ආයාසක දන්න ඔටෝ මතක ඉරිනවා බලන්නකෝ කළු දුඹුරු රතු තැඹිලි කහ කොළ නිල් දම් අලු සුදු රන් රිදි ඔන්න දෙකෙන් දෙකට යන්නේ කළු දුඹුරු රතු තැඹිලි කහ කොළ නිල් දම් අලු සුදු රන් රිදි අවර්ණ පැහැදිලිද අන්න එහෙම අවර්ණ නෑ රිදි එනකන් තියෙන්නේ ඔන්න ඔහොම තමයි යන්නේ පැහැදිලි ආය බලන්න ඔයාලට මේක පාඩම් දැන් අදට අපි මේක දිහා බලලා අගයන් ටික දාගමු හැබැයි මේ
ඊට පස්සේ ඔයාලා පාඩම් කරලා තියාගන්න මේවා වගු වගු දෙන්නේ ඒ ලෙවල් වලට වා වගු පාඩම් කරලා තියෙන්න ඕනේ හරි ඔන්න කළු දුඹුරු රතු තැඹිලි කහ කොළ නිල් දම් අළු සුදු රන් රිදි කළු දුඹුරු රතු තැඹිලි කහ කොළ නිල් දම් අළු සුදු රන් රිදි ඔන්න ඔහම මතක තියෙන්න ඕනේ ඔහම කියන්න මතක තියෙන්න ඕනේ හරි ඔහම කියන්න බලුවන් තත්ත්වේ මතක තියෙන්න ඕනේ කළු දුඹුරු රතු තැඹිලි කහ කොළ නිල් දම් අළු සුදු රන් රිදි කියන තැනට නිකන් කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒතර පිළිවෙලින් කළු දුඹුරු රතු තැඹිලි කහ කොළ නිල් දම් වල සුදු රන් රිදී කියන කට්ටිය 0 1 2 3 4 5 6 7 8 9 10 නෑ 10 නෑ 9 ඍණ 1 ඍණ 2. එහෙමයි අගයන් ටික යන්නේ. අගයන් ටික එහෙමයි යන්නේ. ඒ වගේම එහා පැත්තේ තියෙනවා වර්ණය ඒක පුතේ හදාගන්න සහනතා අගය. වර්ණය ධන හෝ ඍණ අගය සහනතා අගය. ධන හෝ ඍණ සිර 1යි සහනතා අගය කියලා කියන්නේ. සහනතා අගය ප්‍රතිරෝධකයක් ප්‍රතිරෝධකයක් අපි ගත්තාම දැන් ඔකේ තියෙන විදිහ චුට්ටක් මම දෙන්නම් මෙන්න මෙහෙමනේ තියෙන්නේ ඔන්න ඔහම තියෙන ප්‍රතිරෝධකයක් ඕකේ තියෙන පොඩි විශේෂත්වයක් මොකක්ද දන්නවද මේකේ ප්‍රතිරෝධක පුතේ මේ ඔන්න ඔහම තියෙන්නේ හරි ඔන්න ඔහම තියෙන්නේ මේකේ අපි මේක රවුමට අදෙමුනේ මෙහෙම ඕනේ අපි මේක රවුමට අදෙමු ඔන්න ඔහම සිලින්ඩර ආකාරව අදෙමු රයිට් මේ ප්‍රතිරෝධකවල හරිද මේ ප්‍රතිරෝධකවල මේ වර්ණපටි හතරනේ කතා කරන්නේ වර්ණපටි හතරයි තියෙන්නේ මේ වර්ණපටි හතරෙන් එක වර්ණපටියක් මේ පැත්තේ දෙවෙනි එකත් මේ පැත්තේ එයාට අස්සන්නේ තුනයි වර්ණපටි තුනක් එක ළඟ එක වර්ණපටියක් ටිකක් ඈතින් තේරුණාද වැඩි එහෙමයි තින්ද ඔයාලගේ ටියුට් එකෙත් එහෙම තියෙන්නේ වර්ණපටි තුනක් එක ළඟින් එක වර්ණපටියක් ඈතින් ඒ ඈතින් තියෙන වර්ණපටි අපි දාගන්නවා දකුණු පැත්තට දාගන්නවා ඈතින් තියෙන වර්ණපටි අපි දාගන්න දකුණු පැත්තට. දකුණු පැත්තට දාගත්තාම හරි මම මේකේ පාටවල් වලින්ම දාන්නම්. දකුණු පැත්තට දාගත්තාම මම පාටවල් වලින්ම දාන්නම්. දැන් ඔයාලගේ උදාහරණේ කොළ 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 පාට. කොළ පාට පෙනෙයිද දන්නේ නැහැ. කොළ පාට පෙනෙයිද දන්නේ නැහැ. මේක කොළ පාට. බලමු. රයිට් පේනවා මේ කොළ පාට රයිට් කොළ පාට අර කොළ පාට කමන සුදු පාට වගේ පේන්නේ කොළ පාට ඊළඟට තැඹිලි පාට කො තැඹිලි තැඹිලි තියෙන්නේ රයිට් මේ වගේ වෙනකෝ ඔන්න තැඹිලි පාට හරි ඔන්න තැඹිලි පාට රයිට් ඔක තැඹිලි පාට තැඹිලි පාට හරි කමන්නේ ඊළඟට තියෙනවා රිදී පාට මම රිදී පාට දාන්නම් කළු පාටින් ඈ රිදී පාට තියෙනවා රිදී ඒක දින ඈතින් එතන මම කරන්නේ පළවෙනි කෙනා රතුනේ පළවෙනි කෙනා රතුනේ රතුට යටි දා ගන්නවා මේ පළවෙනි කෙනා රතු රතු වල ඉලක්කම කීයද 2 රතු වල ඉලක්කම 2 එහෙනම් මෙයාට අදාළ ඉලක්කම 2 රයිට් ඊළඟ කෙනාට අදාළ ඉලක්කම කොළනේ එයා 5 ඉලක්කම 5 කොළ කෙනාට අදාළ ඉලක්කම 5 ඊළඟට ඉන්නේ තැඹිලිනේ තැඹිලි වලට අදාළ ඉලක්කම 3. ඕක අපි වගුවෙන් බල්ලා දැම්මා. එච්චරයි. ලොකු දෙයක් නැහැ. වගුවෙන් බල්ලා දැම්මා. ඒතර වගුව පාඩම් කරගන්න ඕනේ. රිදි කෙලවරේම ඉන්න කාට දාන්නේ අපි අර සාමාන්‍ය 1 2 3 4 වගුවෙන් නෙමෙයි සහනතා වගුවෙන්. හරි සහනතා වගුව රිදි වලට අදාළ තියෙන රන්නම් 10යි රිදි නම් රන්නම් 5යි රිදි නම් 10යි. රිදි වලට අදාළ තියෙන්නේ ධන හෝ ඍණ 5. ඔන්න ඔහමයි තියෙන්නේ සහනතාගය ඈතින් තියෙන කෙනාට අදාළ දාන්නේ සහනතාගය සංඛ්‍යාත්මක අගය නෙමෙයි සහනතාගය දැන් මම මේකට අදාළ අගය ලියනවා අගය ලියන්නේ මෙහෙමයි 2 ලියනවා මෙතනින් ඊළඟ සංඛ්‍යාව ලියනවා ඊට කලින් ඊට පස්සේ 2 5 හරි 25යි තුන්වෙනි සංඛ්‍යාව ලියනවා 10 බලයක් විදියට 10 තුන්වෙනි බලයයි මේ 3 3 3 කෙනා ඊළඟ මෙතන 10 තුන්වෙනි බලයයි ඕම් ධන හෝ ඍණ 5යි ඔන්න අගය මේක තමයි පුතේ අගය දැන් මේ ධන හොරි 5 දැම්ම හිතන්න බෑ මම කියලා දෙන්නම් මේක තමයි අගය 25 ගුණ කිරීම 10 3යි ඕම්
හරයිට් මේක තමයි අගය ඉරි දෙකක් ගහන්න එපා එතකොට මම් මෙයාට පුතේ මේ දැන් මෙහෙම තියන්නේ මේකට මම උපසර්ගයක් දාන අපි උපසර්ගින ගත්තනේ උපසර්ගයක් දාන මේ 25යි 10 3ක් වෙනකොට මේ 10 3 වෙනකොට දාන්න පුළුවන් මොකද්ද කිලෝ 25යි කිලෝ ඕම් ධන හෝරින 105යි පැහැදිලිද රයිට් ඔන්න අගය ලියාගන්න උදාහරණේ මෙන්න උදාහරණට අගය දැන් ඔයාලට පුළුවන් නිදසුන් වල 1 2 3 4 5 6 ඉක්මනින් කරන්න මම විනාඩි 5ක් දෙන්නම් විනාඩි 5ක් දෙන්නා ඉක්මනින් කරන්න උපසර්ග සමග දාන්න ඕනේ ඔය හැම එකකටම උපසර්ග සමග දාන්න ඕනේ ටග්ගල දාන්න ටග්ගල හදාගන්න හැම එකකම උපසර්ග සමග දාන්න ඕනේ ඉක්මනින් හදාගමු බලන්න විනාඩි ප්‍රශ්න 6යි මම දෙන්නම් විනාඩි 4ක් විනාඩි 4ක් දෙන්නා ඉක්මනින් කරන්න ඉක්මනින් කරන්න උපසර්ගත් එක්ක දාන්න මේකත් ලියාගන්න උපසර්ගත් එක්ක ඊළඟට දාන්න ඊළඟ ටික කරන්න right ඉවරයි නේද අපි කතා කරමු ඔයාලා වගෝ දිහා බලන් හදන්න මමත් ඔන්න හදනවා හරිද කියලා බලන්න පළවෙනි එක හරි මං ගියන් ටග් ගාලා දාන්නම් පළවෙනි එක දැන් අල්ලගන්න බැරි නම් ආය අල්ලගන්න බලන්න දැන් මේ මේ ගරන්ටි එකෙන් හරි බලන්න අල්ලගන්න බැරි වෙන්න බෑ මේක සරල දෙයක් දුඹුරු පාට දුඹුරු කියන්නේ පුතේ 1 කළු පාට බිඳුව ඊළඟ පාට ලියන්නේ 10 බලයක් විදියට රතු පාට කියන්නේ 2 ඕම් ධන හෝරින 100ට රන්නේ 5යි මේක තමයි අගය රයිට් මේක තමයි අගය එකට අගය මේක එකට අගය මේක එතකොට මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම දැන්ට සුළු කිරීම අවු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක බලන්න දැන්ට මේක ලියන්න පුළුවන් මෙහෙම මේක මේක හරි මේක උපසර්ග දාලා ලියන්න පුළුවන් 1යි කිලෝ ඕම් කියලා ධන හෝරින 105යි 1 කිලෝ ඕම්. ඒ කියන්නේ මේ බිඳුවත් මෙතෙන්ද ගියහම 10 3යි. 10 3ට දැම්ම කිලෝ 1 කිලෝ ඕම්. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක දුඹුරු දුඹුරු කියන්නේ පුතේ 1යි. නිල් කියන්නේ 6යි. තැඹිලි කියන්නේ 10 3 වෙනි බලයයි. ඕම් ධන හෝරින 100ට රිදී කියන්නේ 10යි. धन हो रही दहाय हरी धन हो रही दहाट मेदर मट किली पुलवांग दास आई दहाय तुना किलो किलो ओम धन हो रही दहाय राइट उन्न देख इलाट तुंगणि गान तुण उन्न किलो दे मार तुण कुलपाट पहा रतुपाट देख नील पाट किया दहाय हयाई ओम धनोहोरण सीयट अवर्ण के विस्साई विस्साई राइट एना मित्र लिया पुलवांग फनस देकाई मेगा ओम
දනහෝරින සිට 10 6 වෙනකොට මෙගා ගන්න පුළුවන් දනහෝරින සිට 20යි පැහැදිලිද කතාව අනු උපසර්ගත් එක තමයි පාවිච්චි කරන්නේ උපසර්ගත් එක තමයි අපි මේ කතා කරන්නේ රයිට් ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි නිදසුන තැඹිලි 3යි ඊට පස්සේ අලු අලු කියන්නේ 8යිද නිල් දම් අලු 7යි 8යි නේද 8යි 8යි අලු 8යි කහ කියන්නේ 4යි 10ේ 4 වෙනි බලයයි ඕම් ධන හෝරින 100ට රතු කියන්නේ 2යි හරි මෙතන ලියන්න පුළුවන් මෙතන 10ේ 1ක් මෙතන 10ේ 4ක් තියෙනවනේ 10ේ 1ක් ඒ කියන්නේ 10ේ 3ක් එළියට අරගෙන 10ේ 1ක් කියුණා මෙයාට ඒතර 380යි 10 එකක් කියනවා මෙයාට. එතකොට 380යි. මෙතන 10 3ක් ඉතිරි. මේ 10 3යි ඕම්. ධන හෝරින 100ට 2යි. එහෙනම් මෙතන ලියන්න පුළුවන් 380යි කිලෝ ඕම් ධන හෝරින 100ට 2යි. හරි. ඔන්න හතරවෙනි ප්‍රශ්නේ. රයිට්. උපසර්ගත් එක කරන්න දැම්මිය ඈ. හතර. පහ. ඔන්න පස්සණිකේ නම් පොඩි ඉගෙන ගන්න දෙයක් තියෙනවා සුළු කිරීම වල. ධන ළමයිට අවුලක් නැහැ. හරි. පහ. මේ බලන්නකො පහ. පස්සේ ප්‍රශ්නේ කහපාට 4යි කොළපාට 5යි කොළපාට ආය 5යි හරිද කොළපාට ආය 5යි ඕම් රන් කියන්නේ ධන හෝරින 5යි හරි එතන මෙතන ගන්න පුළුවන් මෙහෙම මෙතන ගන්න පුළුවන් කෙලින්ම මෙතනින් දශම ස්ථානයක් තියලා 4.5යි 10ේ 6යි ඕම් ධන හෝරින 5යි හරි ඔන්න ධන හෝරින 5යි මෙතන ලියන්න පුළුවන් හතරයි ශයම් පහයි මෙගා ඕම් ධන හෝරින 5යි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේක ගත්තේ කියන එක කොහොමද මෙහෙම ගත්තේ 4.5 අරන් 10 6ක් ගත්තේ කොහොමද දන්න ළමයි දන්නවා අනිත් ළමයට මම මෙතන උගන්වනවා දැන්ට ඔයාලු තියන්න දැන්ට ලියා ගන්න මම උගන්වන සාචුට 6 වෙනි ගණනත් හදලා උගන්වනවා හරි 6 වෙනි ගණන අපි අතාරමුකෝ මේක වැඩි ඉවර කරමුකෝ අපි 6 නිල් කියන්නේ 6යි ටැබිලි කියන්නේ 3යි රතු කියන්නේ 10ේ දෙවෙනි බලයයි ඕම් ධන හෝරින 100ට දුඹුරු කියන්නේ 1යි. හරි මෙතන ලියන්න පුළුවන් අර වගේම 6.3යි 10ේ 3යි ඕම් ධන හෝරින 100ට 1යි. කැලිම මෙතන ලියන්න පුළුවන් 6.3යි කිලෝ ඕම් ධන හෝරින 100ට 1යි. පැහැදිලිද? 6.3යි කිලෝ ඕම් ධන හෝරින 100ට 1යි. ඔන්න අගේ ලියන විදිහ මම මේක මේ මෙතන 6 සුළු කිරීමයි 5 සුළු කිරීමයි කියලා දෙනවා ඈ. දැන් තොම ලියන්න. අඩුපාඩු මොනවද තියෙනවා ලියා ගන්නකෝ මම සුළු කීම් දෙක කියලා දෙනවා ඈ සුළු කීම් දෙක කියලා දෙනවා දැන් අඩුපාඩු මොනවද තියෙනවා ලියා ගන්න සුළු කීම් මං කියලා දෙනවා හරි right එහෙනම් අපි යමු ඊළඟකට ඊළඟ කොටසට අපි යමු හරි මම මේකේ සුළු කිරීමක් කියලා දෙන්න හදන්නේ ඔයාලා මේ ඔයාලගේ පොත අරගත්තා නම් හරි සාමාන්‍ය ලියන පොත අරගත්තා නම් හරි මේ බලන්න අතන තිබ්බ උදාහරණ වගේ එකක් ගමු ඈ 4.45 10.5 45 ඒකම අපි ගමුකෝ 45යි 10.5යි ඕ මේකට මෙගා දාන්න ඕනේ මෙගානේ ළඟම තියෙන්නේ ළඟම තියෙන මෙගානේ මෙගා දාන්න ඕනේ එතකොට අහගන්න එතකොට තව 10 එකක් මදිනේ 10 එකක් මදිනේ එතකොට මම කරන්නේ මෙහෙම වැඩක් අපිට මේ 45 ලියන්න බැයිද පුතේ 4.5 ගුණ කිරීම 10යි කියලා 45 මෙහෙම ලියන්න බැයිද මේ දෙන්නගේ ගුණිතය මෙයාට සමානයි නේද 45ව කඩලා ලියනවා 45ව කඩව ලියනවා 4.5යි ගුණ කිරීම 10යි කියලා. එයා ගුණ කරනවා 10 5න්. එයා ගුණ කරනවා ඒ 10 මෙතන 10 5 කොහොමවත් තියෙනවනේ. මෙතන 10ක් කියන්නේ 10 1යි. දැන් වැඩේ හරිද? 4.5 කෙලින්ම යටට ආවා. 4.5 කෙලින්ම යටට ආවා. මේ දෙන ගුණ වුණා 10 6යි. ඕම්. එහෙනම් දැන් දාන්න පුළුවන් 4.5යි 10 6 වෙනකොට මෙගා ඕම් කියලා. තේරුණාද ආපු විදිය? තේරුණාද ආපු විදිය දාන්න මැසේජ් එකක් ඕ කියලා තේරුණාද මේක දාන්න මැසේජ් එකක් ඕ කියලා 45 ලියනවා 4.5 ගුණ කිරීම 10යි කියලා 45 වෙනකොට තමයි මේ දෙන ලියන්නේ 10 5 කොහොමද මෙතන දෙනවා
දහයකයි දහය පහයි මේවා කලේ උගන්නුවා බලලා නැත්තම් බලන්න රෙකෝඩින් දහයකයි දහය පහයි ගුණ කරාම දහය හයයි දහය හය වුණාට මෙගා දැම්මා 4.5 මෙතෙන්ට ගත්තා එහෙනම් 4.5 මෙගා ඕ හරි එතකොට ඔයා මේ මම මේ හරි ක්‍රමයේ උගන්වන්නේ හරි ක්‍රමයේ උගන්වන්නේ ඔයා මේ 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 ක්‍රමයෙන් කරන්න ඕනේ නැහැ ඔයා ටක් ගාලා ඔළුවේ තියාගෙන ඔයාගේ මතකෙන් ගන්න ඔළුවෙන් ගන්න මේ මෙන්න මෙහෙම ගමු ඊළඟ කෙනා ඔන්න ඊළඟ කෙනා ඈ 64යි 10යි 2යි ඕම් මේකට කිලෝ දාන්න ඕනේ මොකද කරන්නේ අපි දැන් ඔන්න ඔළුවෙන් ගන්න ඈ කිලෝ දාන්න ඕනේ හරි 4.5 දශම ස්ථානයක් මෙහෙට ආවා 10 එකක් එහා පැත්තට ගියා ආ එහෙනම් අපිට ලියන්න පුළුවන් කෙලිම 4.4යි 10යි 3යි ඕම් හරි එහෙනම් ලියන්න පුළුවන් 4.4යි මොකක් කියලාද කිලෝ ඕම් කියලා මේ මැද කෙනත් ඕන්නේ නැහැ අපි ටික ටික අයින් කරමු ඈ ඔන්න ඔහොම ලියන්න පුළුවන් මම හිතන්නේ ඒකත් පැහැදිලි ඇති ලියන්න එපා මේවා මේව ලියන්න එපා රයිට් ඊළඟට ඊළඟට මෙහෙම මේ 69යි 10යි 5යි ඕම් මෙයාට ආසන්නයේ මෙතන උපසර්ගය මොකද්ද මෙගා මෙගා කියලා දාන්න පුළුවන් නේ එතකොට මම ටග් ගල ගන්නවා හරි දශම ස්ථානයෙන් මෙහෙට ආව 10 බලයක් එහාට ගියා 10 6යි එහෙනම් මෙයා ලියන්න පුළුවන් 6.9 මෙගා ඕම් ඔන්න ලිව්වා ඔන්න ඕක තමයි ඔයාලගෙන් ඕනේ ඕක තමයි ඔයාලගෙන් ඕනේ. හැබැයි එකපාරට මේකට යන්න බෑ. හරි ක්‍රමය දැනගන්න ඕන ඔළුවේ. ඒ කියන්නේ ඔළුවේ දැන ඔළුවේ තියාගන්න ඕනේ මේ හරි ක්‍රමය මේක. හරි ක්‍රමය මේක. රයිට්. ලියන්න මෙහෙම නිකන් ලියන්න ඔයාලා පොතේ 10 බලයන් සුළු කිරීම කියලා හරි උපසර්ගය දීම කියලා හරි මෙන්න මේ උදාහරණ දෙක ලියාගන්න. පළවෙනි උදාහරණ දෙක ලියාගන්න පොතේ. දැන් තුනම ඔන්න දාන්න තුනම ලියාගන්නකෝ. ඔය තුනම ලියාගන්න. දැන් ඕක පුළුවන් වෙන්න ඕන. ඔක කෙටි ක්‍රමයක්. හරි. ඔන්න පළවෙනි අවස්ථාවේ හරි ක්‍රමයකට ගත්තා දෙවෙනි අවස්ථාවේ ටිකක් කිටි කරා තුන්වෙනි අවස්ථාවේ කෙටිම කළා ටැග් ගලව ලියාගන්න ටැග් ගලව ලියාගන්න ඊට පස්සේ මම ඔයාලට ගෑන් ටිකක් දෙන්නම් මේ බලන්න ලියාගෙන ඉවරයි ඊට පස්සේ මම ගෑන් ටිකක් දෙන්නම් ටක් ගාල ලියන්න මේවා ගෑන් ටික එනවා පීවර නැතුව ඇතිනේ වෙලාව ඕන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නකො රයිට් මම හිතනවා වෙලාව ඇති ඊළඟට එන්නේ මෙහෙමයි 4.45යි 10.2යි කිලෝ ඕම් කරන්න මේක ඕම් හරිද කිලෝ ඕම් කරන්න ඕම් කිලෝ ඕම් කරන්න ලඟපතින උපසර්ග කිලෝ ඊට පස්සේ 50යි නෑ 50 505යි 10යි 4යි මේක මෙගා ඕම් කරන්න මේක කිලෝ ඕම් හරිද මේක මෙගා ඕම් කරන්න බලන්න ඊට පස්සේ 880යි 10යි 2යි මේක කිලෝ ඕම් කරන්න බලන්න හරි ටග් ගල් කියන්න බලන්න ඔය ටික ඉක්මනින් 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 සුළු කිරීම ඕවා ඔසල්ගේ සුළු කිරීම බැරි නම් පුතේ ඔයාලට ගණන් අමාරු නෝ. ඒකයි මම මේ සුළු කිරීම වෙනම ගණන්න්නේ ඔයාලට. වෙනම සුළු කිරීම ගණන්න්නේ ඒකයි. ඔයාලා සුළු කිරීම බැරි නම් ගණන් අමාරු වෙනවා. ගණන් අමාරු වෙනවා. සුළු කිරීම බැරි නම් ගණන් අමාරු වෙනවා. ඒකයි මේ සුළු කිරීම වෙනම ගණන්න්නේ. හරි. ඉක්මනින් බලන්න ඉක්මනින් බලන්න ඉක්මනින් බලන්න ඉක්මනින් බලන්න.
ඔන්න මම ගැරන්ටි එක ලිව්වා මේ දශම ස්ථානයක් ආවා මෙහෙට 10 බලයක් ආවා 4.5 කිලෝ ඕම් මෙතන 4යිනේ 10 10 6ක් කරගන්න ඕනේ දශම ස්ථාන දෙකක් පිටිපස්සට ආවා 10 6ක් වුණා 5.05 මෙගා ඕම් දශම ස්ථාන දෙකක් ආව පුතේ පිටිපස්සට එකක් නම් 10යි දෙකක් නම් 10යි දෙකයි හරිද දශම ස්ථාන දෙකක් ආවා හරි ඊට පස්සේ මෙතන 10 එකක් වැඩි කරගන්නවා කිලෝනේ කරන්න 10 එකක් වැඩි කරන්න මේ දශම ස්ථානය ගියාගෙන 88.0 88.0 ලියන්න ඕනේ නැහැනේ 88 ලිව්වම ඇති දශම බිංදුවයි ලියන්න ඕනේ නැහැනේ 88 කිලෝ ඕම් ඔන්න අගයන් ටික මේ මෙන්න අගයන් ටික ඔය විදිහට දාගන්න පුළුවන් හරි මම හිතන්නේ පැහැදිලි ඇති ගණන් මේව ගණන් සොලු කිරීම ඉලෙක්ට්‍රිකල් නෙමෙයි ගණන් සොලු කිරීම හරි ඊළඟට ඔයාලා යන්න ටියුට් එකේ 7 වෙනි ගානට 7 වෙනි ගාන ඒක 17 වෙනි වීඩියෝ තියෙන එක එක තියලා ඔයාලා පෙරලා ගන්න ඕන ප්‍රතිරෝධක අගය කියවන්න දැන් දන්නවා අපි ඔයාලා පෙරලා ගන්න පුතේ 12 පිටුවට ප්‍රතිරෝධකය කෙරෙහි බලපාන සාධක ඒ කියන්නේ 12 පිටුවට ගරන්ටි එක හැදුවා සොලු කිරීමුත් හරි උපසර්ගත් අපි දාගත්තා දැන් යන්න 12 13 පිටු දෙකට 12 13 පිටු දෙක මම අද කතා කරනවා ඒ දෙක ඉවර කරලා ඔයාලට මම දෙනවා මේ 12 13 පිටුව වල තියෙනවා වගේ ගණන් 10ක් උත්තරත් එක්ක දෙන්නේ ගණන් 10ක් දෙනවා ඒ 10 හදලා අපි ඉවර කරමු එහෙනම් ඔන්න 12 වෙනි කොටස මෙහෙමයි තියෙන්නේ 12 වෙනි කොටස මෙහෙමයි තියෙන්නේ මෙන්න සන්නායකයක් තියෙනවා මෙහෙම සන්නායකයක් තියෙනවා මේ සන්නායකයේ පුතේ හරස්කර වර්ගඵලයක් තියෙනවා මේ සන්නායකයේ ප්‍රතිරෝධ වහන්න යන්නේ මේ සන්නායකයට හරස්කර වර්ගඵලයක් තියෙනවා රයිට් ඒ වගේම මේ සන්නායකයට පුතේ නිශ්චිත දිගක් තියෙනවා L නිශ්චිත දිගක් තියෙනවා ඒ වගේම තමයි මේ සන්නායකයට ප්‍රතිරෝධකතාවක් තියෙනවා මේ සන්නායකයට ප්‍රතිරෝධකතාවකුත් තියෙනවා ඔන්නෝම සාධක තුනක් තියෙනවා පැහැදිලිද එතන ඔය සාධක තුන එකතු වෙලා තමයි ඔය සාධක තුන එකතු වෙලා තමයි මෙයාගේ ප්‍රතිරෝධී අගය කියන එක තීරණය වෙන්නේ ප්‍රතිරෝධී අගය තීරණය වෙන්නේ රයිට් ඒකට සමීකරණයක් වුණා මෙහෙම ලියන්න පුළුවන් R සමානයි රෝ L බෙදීම A රෝ L බෙදීම A පැහැදිලිද එතකොට මෙයාගේ දිග 90යි මෙයාගේ හරස්කර වර්ගඵලය 90යි මෙයාගේ ප්‍රතිරෝධකතාවය 90යි මගේ ප්‍රතිරෝධය කොච්චරද කියන එක තීරණය වෙනවා ඒක මේ සමීකරණය හොරන්න පුළුවන් ලියන්න ඔලගේ 12 වෙනි පිටුවේ කොටුවක් තියෙනවා ඒ කොටුව තුල ලියන්න මේ සමීකරණේ R සමානයි රෝයල් බෙදීම A R සමානයි රෝයල් බෙදීම A ලියන්න බලන්න R සමානයි රෝයල් බෙදීම A ලියන්න බලන්න සමීකරණේ R සමානයි රෝයල් බෙදීම A ලියන සමීකරණේ R සමානයි රෝයල් බෙදීමේ ඊළඟට උඩ තියෙනවා ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක ඒ කියන්නේ මේ R කියන ප්‍රතිරෝධය කෙරෙහි පුතේ මේ සාධක තුනම බලපානවනේ කොහොමද ඒක බලපාන්නේ මේ බලන්න 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 L වැඩි වෙද්දී R මොනවා වෙන්න ඕනද R උත් වැඩි වෙන්න ඕනේ L වැඩි වෙද්දී R උත් වැඩි වෙනවා L අඩු වෙද්දී R උත් මොනවා වෙනවද අඩු වෙනවා රයිට් අවුලක් නැහැ එකම පැත්තේනේ උඩ පැත්තේ දිනේවා වැඩි වෙනවා අඩුවේදී අඩු වෙනවා හරි අනිත් කාරණේ තමයි හරි අනිත් කාරණේ තමයි A කියන කෙනා වැඩි වෙනකොට හරිද R කියන කෙනා අඩු වෙනවා R කියන කෙනා අඩු වෙනවා පැහැදිලි A කියන කෙනා වැඩි වෙනකොට R කියන කෙනා අඩු වෙනවා අනිත් පැත්ත වෙන්නේ ප්‍රතිලෝමයි අනිත් පැත්ත වෙන්නේ A කියන කෙනා අඩු වෙද්දී R කියන කෙනා වැඩි වෙනවා ක්ලියර් R කියන කෙනා වැඩි වෙනවා ඔන්නෝමයි වැඩි වෙන්නේ සිද්ධිය වෙන්නේ හරි එහෙනම් ප්‍රතිරෝධය කෙරෙහි මේ අගයන් තුනම බලපානවා එහෙනම් ලියන්න පළවෙනි එක හරස්කර වර්ගඵලය ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධකවල පළවෙනි එක ලියන්න සන්නායකයේ හරස්කර වර්ගඵලය සන්නායකයේ හරස්කඩ වර්ගඵලය හරි සන්නායකයේ හරස්කඩ වර්ගඵලය එයා ලියා ගන්න ඉරිකැල්ලා කළා A A එයා මයින්නේ
वर्ग मीटर वाली सन्नाये सन्नाये के हरस्कर वर्ग वाले माइने वर्ग मीटर वाली एक सन्नाये के हरस्कर वर्ग वाले ए माइने वर्ग मीटर वाली राइट देख सन्नाये के दिग सन्नाये दिग एक एल माइने मीटर वाली माइने मीटर वाली सन्नाये दिग एल माइने मीटर वाली 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 राइट ए वगे मत माई तुंगनीक प्रतिरोधक ताव तुंगनीक प्रतिरोधक ताव माइने क्या नाम है एक के अगे रो रो एक के नाम है या भी क्या ना रो किया ला एक के बुते ओम मीटर एक के ओम मीटर एक के बने 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 ओम मीटर ओम मीटर ओम मीटर ओम मीटर हरी देंगो यार तो पुलवांग निदसुन वाला फलवीन प्रश्न करण एक भी तरह देवनी करण पा देवनी करण पा आ देवनी कत करण कॉमन है निदसुन वाला एक दिग करण को उन्हें विलावदन देना निदसुन वाला एक दिग करण बलान निदसुन वाला एक सह देख प्रश्न देख करण निदसुन वाला एक सह देख प्रश्न देख करण बलान බලමු ඔයාලට කොහොමද ඒක කරන්න පුළුවන් කියලා බලමු තග්ගල මට කියන්නේ පළවෙනියකේ අගය හදලා දාන්න chat එකට මම chat එක බලනවා දෙවෙනියකෙත් අගය බලලා දාන්න chat එකට නිදසුන් වල අංක 1 2 නිදසුන් වල 1 2 12 පිටුවේ තියෙන්නේ 12 පිටුවේ 13 පිටුවේ මොනි කතාවද දෙවණික හරියට එකක බලන්න
හරි මොකද තාත්තේ හදද පළවෙනි එක හදන්න දී නේද පළවෙනි එක හදමු අපි r සමානයි රෝ l බෙදීම a දෙවෙනි එක උත්සාහ කරන්න හරිද කියලා දෙවෙනි එක බලන්න ඔයාලා හදලා තියෙනවා හරිද කොහොමද කියලා බලන්න හරි දිග නෙමෙයි රෝගේ අගය 10යි රෝ 10යි එයාගේ දිග ඇවිල්ලා 2යි හරිද a ඇවිල්ලා 2.5 වර්ග මීටර් හරි එතන මෙතන ගන්න පුළුවන් 2.5 2.5 1යි 10 2.5 4යි 4 2 8යි 8 ඕම් කියලා ගන්න පුළුවන් රයිට් 8 ඕම් කියලා ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ එතන මේවා මේ හරි ඒ කියන්නේ නිවැරදි ඒකක වලින් තියෙන එකනේ අර අපිට සම්මත ඒකක වලින් තියෙන්න ඕනේ දැන් මීටර් නම් මීටර් වලින් තියෙන්න ඕනේ දැන් අපිට මේ දිග කියන කෙනා අනිවාර්යෙන් මීටර් වෙන්න ඕනේ එතකොට a කියන කෙනා අනිවාර්යයෙන් වර්ග මීටර වලින් තියෙන්න ඕනේ. එතකොට රෝ කියන කෙනා ඕම් මීටර වලින් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වැරදි. හරියටම සෙන්ටිමීටර දීලා නම් ඒවා බඩටපත් කරන්න ඕනේ. හරි. පළවෙනි එකගේ 8යි. ඒක අවුලක් නැහැ. දෙවෙනි එකේ පොතේ ඔන්න ඔයාලට ප්‍රශ්නයක් එනවා නේද? දිග සෙන්ටිමීටර l l l 10යි සෙන්ටිමීටර. කොහොමද මේක මිලි මේ මීටර කරන්නේ? කොහොමද මේක මීටර කරන්නේ? मीटर කරද්දි පුතේ ඔන්න චූටි දෙයක් තියෙන මම කරන්නේ වෙනස් විදියකට. ඔයාලා සුළු කළා දශම ස්ථාන එහෙම අරන් ඇති. එහෙම නෙවෙයි ඔවා කරන්නේ. මේ බලන්න කරන විදිය සෙන්ටිමීටර මීටර කරන්ඩ මම බෙදනවා 100 එක. මෙයාව බෙදනවා 100 එක. හරි? එහෙමනේ වෙන්නේ. සෙන්ටිමීටර මීටර මේ සෙන්ටිමීටර මීටර කරන්ඩ 100 එක බෙදනවා. ඒතර මෙයාව ලියන්න පුළුවන් මට මෙහෙම. උතර බලන්න 10 බෙදීම 10 2යි 10 2කින් බෙදුන ගමන් මෙයා මීටර හැබැයි මෙයා ලියන්නේ මම l සමානයි 10යි මතකද ඔයාලට මම කිව්වා යට තියෙන 10 බලයක් උඩට එනකොට ඍණ වෙනවා කියලා 10 ගුණ කිරීම 10 ඍණ 2යි මීටර් තේරුණාද ඔන්න දිග මීටර් කරගත්ත දිග ක්ලියර්ද ඒක 100 බෙදුනහම මීටර් වෙනවා 100 මන් 100යි කියලා ලියන්නේ 100 ලියන්නේ 10 දෙවෙනි බලයක් කියලා. පුළුවන් ලියන්න 100 කියන්නේ 10 දෙවෙනි බලය. ඒතර යට ඉන්න 10 දෙවෙනි බලය මම උඩට ගන්නවා 10 ගුණ කිරීම 10 ඍණ 2යි. මේක ලේසි හේතුව දැන් ඔයාට මේ ගානට අනුව නම් මේක අමාරුයි. කියන්නේ සුළු කළා ගන්න එක ලේසි. හැබැයි තව ලොකු ගණන් ආවොත් ඒක ලේසි ඈ. ඔන්න බලන්නකෝ වැඩි. ඊළඟට මෙයාගේ හරස්කර වර්ගඵලයේ a. හරි? හරස්කර වර්ගඵලයේ a. a ගේ අගේ පුතේ a ගේ අගේ එන්නේ 20යි වර්ග මිලිමීටර් 20යි වර්ග මිලිමීටර් හරිද ඕක වර්ග මීටර කරන්න ඕනේ එතකොට මිලිමීටර් වර්ග මිලිමීටර් ඒකේ තේරුම තමයි 20යි මිලිමීටර් ගුණ කිරීම මිලිමීටර් කියන එක තමයි මේකේ තේරුම හරිද එනේ වර්ග මිලිමීටර් හැදෙන්නේ එහෙමනේ මිලිමීටර් ගුණ කිරීම මිලිමීටර් වලින් තමයි වර්ග මිලිමීටර් හැදෙන්නේ එතකොට මිලිමීටර් මීටර කරන්ඩ කීයෙන් බෙදන්න ඕනේද मिलीमीटर 10 බෙදුනහම सेंटीमीटर सेंटीमीटर 100 බෙදුනහම मीटर ඔන්න කතාව मिलीमीटर 10 බෙදුනහම सेंटीमीटर सेंटीमीटर 100 බෙදුනහම मिलीमीटर එතකොට සමස්තය ගත්තොත් मिलीमीटर मीटर කරන්ඩ 10 බෙදන්න ඕනි හරි मिलीमीटर मीटर කරන්න මං කරන්න ඕනේ 10 බෙදන්න ඕනේ मिलीमीटर 10 බෙදුනහම තමයි මීටර වෙන්නේ. එහෙනම් මෙතන වර්ග මිලිමීටරනේ. මිලිමීටර ගුණනේ මිලිමීටරනේ. මේ මිලිමීටර ප්‍රමාණය මීටර කරන්න මං 10 බෙදනවා. මේ මිලිමීටර මීටර කරන්න 10 බෙදනවා. එලට මේ මිලිමීටර මීටර කරන්න ආය 10 බෙදනවා. පැහැදිලිද? මොකද මිලිමීටර දෙකේව දෙකක් තියෙනවනේ. එකපාරක් 10 බෙදලා මදි. දෙපාරක් 10 බෙදන්න ඕනේ. දැන් මම මේක අර විදිහට සුළු කරගන්නවා. ඔන්න බලන්න ලියන විදිය ඈ. 20යි මෙතන 10 3යි මෙතන 10 3යි ඔක්කොම 10 බින්දු sorry 1යි බින්දු 6යි මම ලියනවා 1යි බින්දු 6යි 6 වෙනි බලයයි හරිනේ පුතේ බින්දු 6 ලියන්න ඕනේ නැහැ ඒක අමාරුයි ඈ දැන් මේ වගේ බින්දු ඔක්කොම ලියන්න ඕනේ නැහැ බින්දු 6යි ඊට පස්සේ මෙයා දැන් වර්ග මීටර වෙලා දැන් මෙයක් මීටර වුණා මෙයක් මීටර වුණා මෙයක් මීටර වුණා දැන් මීටර මීටර ගුණා වර්ග මීටර හරි දැන් මම මේක ලියා ගන්නවා මෙහෙම 20යි 10 6 උඩට ගත්තා 10 ඍණ 6යි वर्ग मीटर तेरना द अन्न वर्ग मिलीमीटर वर्ग मीटर करबु विधि है वर्ग मिलीमीटर करबु विधि है मैं
විස්සයි වර්ග මිලිමීටර වර්ග මිලිමීටර කියන්නේ මිලිමීටර ගුණ කරේ මිලිමීටර වලට. එතකොට මම මෙතන කිව්වා මිලිමීටර මීටර කරනවා නම් 1000න් බෙදන්න ඕනේ. එතකොට මිලිමීටර 1000න් බෙදුවා මේ මිලිමීටර 1000න් බෙදුවා 1000න් 1000න් බෙදනවා කියන්නේ මේ 1000 1000 10 6යි බිංදු 6යි උඩ 20මයි වර්ග මීටර වුණා. මේ 10 6 උඩට ගියා 10 6 6ක් වුණා වර්ග මීටර බවට පත් වුණා. හරිද වැඩේ? දැන් අපිට පුළුවන් අගයන් ආදේශ කරන්න. දැන් අපි අගයන් ආදේශ කරනවා මේ බලන්න. R සමානයි මේ බලන්න අපි ගාන හදමු R සමානයි රෝ L බෙදීම A. ඔන්න අගේ සුළු කරන විදිය. රෝගයගේ කීයද? රෝ 500යි. රෝගයගේ 500යි. L ගේ කීයද? L දිග. මෙන්න මේකම ආදේශය. එතකොට ලේසිය. 10 ගුණ කිරීම 10 ඍණ දෙවෙනි බලයයි. හරි. A ගේ කීයද? 20 ගුණ කිරීම 10 ඍණ 6 වෙනි බලයයි. ඔන්න අගයන් ටික. හරි ඔන්න අගයන් ටික. හරි මං එහෙනම් මෙතන සුළු කර ගන්නවා බිඳුවට බිඳුව කැපෙනවා මෙතන. හරි 10 2 කැපෙනවා 10 ඍණ 6න් 10 2ක් ඍණ 2ක් ගියාම 10 ඍණ 4යි. එක වගේ කට්ටිය කපන්න පුළුවන්. ඍණ ඍණයි කපන්න පුළුවන්. 10 ඍණ 2ට යටින් 10 ඍණ 2ක් කැපුණාම 10 ඍණ 4ක් ඉතුරුයි. දැන් තව ඉතුරුයි මෙතන 2ට 2ේ 1යි මෙතෙන්ට 25යි. 50ට 25යි. රයිට්. එහෙනම් උඩ ඉතුරු වෙන්නේ 25 ගුණ කිරීම 10 යට ඉතුරු වෙන්නේ 10 4 වෙනි බලය ඍණ 4 වෙනි බලයයි. ඕම් ඔන්න අගය. ඔක තමයි අගය. දැන් මෙයා මෙහෙම තියන්නේ 10 ඍණ 4 වයි යන උඩට. මොකද වෙන්නේ? 25යි. හරි 25යි. හරි නැත්නම් මෙතන මේ දෙන ගුණ කරලා 250යි 10 4 උඩට ගියාම 10 4 වෙනි බලයයි. ඕම් මේකට ඔයාලට කැමති උපසර්ගයක් දාලා ලියාගන්න පුළුවන්. 250යි 10 4යි ඕම්. ඔන්න අගේ සුළු කරගත් විදිය. කැල් මුකුත් ඕනේ නැහැ. 10 ඍණාගයට 10 ඍණාගය කැපිලා යනවා. 10 ඍණාගයට 10 ඍණාගය කැපිලා යනවා. පැහැදිලිද වැඩේ? පැහැදිලිද? හරි. එහෙනම් ඔහොම තමයි ගාන සුළු කරන්නේ. දැන් මේකේ ඇත්තට මේ ගාන සුළු කරන එකේ ලොකු දෙයක් නැතුව ඇති. හැබැයි මේ ඒකක පරිවර්තනය කර ගැනීම වඩාත් වැදගත්. හොඳට මේ කියුව එක මම මේ වීඩියෝ එක තියෙනවා ආය ආය බලන්න මම මේ කියුව කතාව කොහොමද කරන්න කියලා. හරි. නිකවට අපි ගලමු තව උදාහරණයක් බලමු. දැන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. වෙලා මදිනම් ලියන්න. වැරදි නම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන නැත්නම් පස්සට ගිහිල්ලා බලන්න මේ වීඩියෝ එකේ. මං චූටි උදාහරණයක් ටග් ගලලා ආයෙ පෙන්නන්නම්. වර්ග මිලිමීටර් 20 sorry වර්ග සෙන්ටිමීටර් 20 ඔන්න වර්ග මීටර් කරනවා මේ 20යි සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් කියන්නේ සෙන්ටිමීටර් ගුණකම් සෙන්ටිමීටර් හරි සෙන්ටිමීටර් මීටර් කරන්ද බෙදනවා කීයෙන්ද 100ෙන් බෙදනවා කීයෙන්ද 100ෙන් right දැන් ඔන්න බලන්න සුළු වෙන විදිය දැන් මෙයා 20යි මෙයාත් මීටර් කරනවා මේ 100ෙන් බෙදුවානේ මීටර් කරනවා දෙන්නම වර්ග මීටර් යට තියෙනවා 10යි sorry 1.4යි 1.4යි මේ 1.4යි දැන් මෙයාගේ අගේ ගන්න 10 4 උඩට ගියා 20 ගුණ කිරීම 10 ඍණ 4යි වර්ග මීටර් පැහැදිලිද එහෙනම් වර්ග සෙන්ටිමීටර් වර්ග මීටර් කරාම මෙන්න මේ උත්තරේ එන්නේ මේ උත්තරේ එන්නේ ලොකු දෙයක් නැහැ මේ උත්තරේ එන්නේ ඔයාලට මේ විදිය ගණන් ගොඩක් තියෙනවා හදන්න දැන් හරි තුන්වෙනි ගානේ වර්ගඵලය හොයලා හදන්න ඕනේ ඒවලයි දන්නවා प्रश्न दहायला විනාඩි හරි පස්සේ දාන්න බෑ හරි පස්සේ දාන්න බෑ එතකොට දැන් වෙලාව මං හිතන්නේ 8යි 10ට විතර ඇති 8යි 10 හරි 8යි 10 වගේ 8යි 10 8යි 11 වගේ එතකොට ඔයාලා මේ ප්‍රශ්න 10 විනාඩි 20ක් ඇතුළත හදලා 8යි 30 වෙද්දි හදලා 8යි 35 උපරිම මන්දන 8යි 40 8යි 40 8යි 40යි pm වෙද්දී ඔයාලා මෙන්න මේ නම්බර් එකට දාන්න ඕනේ. එතකොට මම ඔයාලට උත්තර ටික දානවා. වැඩ කරන්න ඕනේ. නැත්නම් ඔයාලා මම ප්‍රශ්න ටික උත්තර ටික ඔක්කොම එකපාර දැම්මොත් එහෙම ඔයාලා මේ ආහාරය අවුලන්නේ නැහැ. ඔක පස්සේ හදනවනේ. එහෙම කතා කරන්න. ඔයාලට මම උත්තර ටික දානවා. කිසිම කෙනෙක් ඒව ගෲප් වලට දාන්න බෑ. හරි?
කිසිම කෙනෙක් ඒවා group වල දාන්න බෑ. තමන් තනින් ඒවා භාවිත කරන්න ඕනේ. හරි මම කියනවා මේ number එක 0යි 71යි 71යි 90යි 20යි 111 number එකට දාන්න WhatsApp message එකක්. 8:40 වෙදි දාන කට්ටිය විතරයි යවන්නේ. මම උත්තර ටික දානවා. උත්තර ටික check කරන්න හදන විදිහත් එක්ක තියෙනවා. උත්තර ටික check කරලා වැඩේ හදාගන්න අඩුපාඩු තියෙනවා නම් 9 වෙනකන් වෙලාව අරගෙන කරන්න. එතකොට මේ එතකොට ඔය කොටසෙන් අද මම පන්ති නතර කරනවා. තව මම වාට අමතර පන්තියක් අනිවාර්යයෙන්ම දාන්න වෙනවා. මොද ශේනික සමාන්තරගත කොටස අපේ තියරි පන්තිවලදී කියන්නේ රිවිෂන් පන්තියේ ෆිසිකල් පන්තිවල කරලා තියෙන්නේ. ෆිසිකල් පන්තියේ සමාන්තරගත ශේනිකගත කොටස කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට මම මේ වෙනම අමතර දවසක් ආය දානවා. මේ සතිය තුලම රැය වරුවක් දානවා. ගොඩක් දුරට ඒක අඟහරුවාද හෝ බදා දවස වෙයි. එදාට ඔයා සම්බන්ධ වෙන්න එතකොට අපිට පුළුවන් ඒ වැඩේ क्लियर करगन हरी एवडे क्लियर करें एक कथा करला अड़पाटी कथा करना अभी गणंटी कथ अभी दवसे अमतर पांति हमें पुते अद्वाड पांति नवत्तन बरी निशा वाणी वारे बेड़क रो निशा गणंटी का किक मन तब गणंटी का दान ये गणंटी का थदंड पुते ऐना ओल हेमोटम आई बोवाण योग्य मोल हेमोटम जयग्रहिट दवसा වැඩ කරන්න ගණන් ටික හදන්න අනිවාර්යෙන් ගණන් ටික හදලා දාන්න තව ගණන් දානවා මං තව ගණන් 20ක් විතර දානවා ඒ 20ත් හදන්න හදලා පුරුදු වෙන්න සුළු කිරීම පුරුදු වෙන්න පුතේ එතකොට වැඩේ ගොඩ දාගන්න ලේසි එහෙනම් අපි ඊළඟ දවසෙන් හම්බෙමු